සමන්තා චක්කවාලේසු වත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංමනිිරාජස්ස සුනන්තසගමොක්කදං ධම්ම සවන කාලෝ අයංබදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්ත ධම්ම සවනකාලු අයං බදන්ත නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුත්දස්ස නමුතස්ස භගවතුවරහතු සම්මා සම්බුත්දස්ස නමෝතස්ස භගවතෝවරහතුෝ සම්මා සම්බුත්දස්ස පතහුව්‍යයා ඒක රජ්ජේන සගගස්ස ගමනේනවා සබ්බලෝකාධිපච්චේන සෝතාපත්ති පළංවරංති සද්ධර්ම ශ්‍රවනාබිලාශී ගුණ බර වාසනාවන්ත පිංවත්දී, අද දවසේ මෙ පිංවතුන් කවුරුත් එකතුපාදා වෙලා මෙ සූදානම් වන්නේ නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිණ අාවඔස්සය එහෙන උතුම් සද්ධරම යාගයේ සෑම සතියේ දවසක මැහෙන මෙ සද්ධර්ම පනිිවිඩේ, කොටස්කාරයන් බවට පත්ව මෙ සද්ධර්ම ලාබය ලබාගෙන බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයටට පහළවෙලා ධර්මේ දේශනා කරලති නහරි අපූරු කාලයක ලබන්න පුළුවන් මේ පරම්ම ගාම්බීර වූ ධරමයේ හර නිලාගැනීමි අරමුණින් ධර්ම ශ්‍රවනය කරන්නට. පිංගත්න අද දවස්සේ මෙඋතුම් ධර්මදේශනාව නැත්තෙෆෙම් ධර්ම දක්ෂිණාවෝස්සේ ලක්වැසි ලෝවැසි බෝධනෙක්ට ශ්‍රවණී කිරීමට අවකාශ්‍ය සලසාදමින්, ධර්ම දේශනාවේ දායකත්වය රැගෙන ධර්ම දේශනාවට ධර්මදානමය පින්ගමට සහ සම්බන්ධ වෙලා කටයුතු කරන බව සෙහිපත් කරලා තියෙනවා භාරතිී ගමගේ මහත්මිය, දුෂාන්ති ගමගේ මහත්මිය යන සොෝයුරියන් දෙදනා විසින්. තමන්ගේ ඥාතිහිතමි ත්‍රරාදීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමට සුජීවත්වාසය කරනයට සෙත් ප්‍රාර්ථනා කිරීම බලාපොරොත්තු වෙන් අද දිනේ මේ ධර්ම දේශනාව සිද්ධ කරවාගන්න බවට. පිගත්නී, පි බහෝම මෙත්සති ආශිර්වාද කරමු මේ ධර්ම දේශනාවන් මෙ ආකාරයෙන් තමුණුත් බුද්ධහොත් පාද කාලයේ ශ්‍රවණය කරලා තමනුත් ඒ පිළිබඳව අවබෝධයකට ඇවිල්ලා එවිතරක් නෙමෙයි තවත් බොහෝ දෙනෙක්ටේ ධර්මකාරණාවන් ශ්‍රවණී කිරීමට අවකාශ්‍ය සලසා දෙමින් කටයුතු කිරීම මහත් ලාභයක් වගේම මහත් වූ භාග්‍යයක් පින්වත්න්නේ. මොකද මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළ තමන්ටත් මේ ධර්මකාරණා පිළිබඳව ආශාවෙන් අනේ අපි විසින් කිය පපු ධර්මදේශනාවක් ලක්වසි ලෝවසි බොෝධ දෙනක් ශ්‍රවණනය කරනවාය අපි විසින්ද මේවා ශත්‍රවනය කළ යුතුය කියලා තමනුත් මේ ධරමයට යොමු වනවා. එයවගේම තමන්ගේ පවුල ඥාතිහිතමිත්‍රාදීන් අදවස මේ ධර්මදේශනාව යනවයි කියල දැකල ැන් ඔයි පිග තුල්ලා කියන්න ඇතිනි අදවසමහි අපේ ධර්මදේශනාවක් යැනවා එක ශ්‍රවණය කරන්නට ආදීවශයෙන් මේවා ශ්‍රවණය කරන්නට යොමුවීම නොවැසූ ධර්මකාරනාව නැවත ඇසීමත්? සුනු ධර්මකාරණාව නැවත නවත සිහිවීමත්. කියනමි මහත් වූ ලාබයට බුද්ධෝත් පාදකාලේ ලැබෙන්න පරම්ම හරයට හිමිකම් කියන්නට ලැබීම ඔය පෙන්හතුළ ලබපු ලොකු ලාභයක් ලොකු භාග්‍යයක් එනිසා. ඔබට මේඋතුම් ධර්ම දේශනාවෙන් රැස්වන කුසල් සියලු දෙනාටම තමතමන් ප්‍රාර්ථනය බොහදීන්ගෙන් පුතුම් නිර්වාණ්‍යය සාක්ෂාත් කර ගනීම පිණිස පවතින සුක පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනා වෙන්මයුතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සෝදානම් වන්නට ඕනි. පිඟත්න අපි බොහෝකාලයක් තිස්සේ ලද්දිවපුරා විවිධාආකාරයෙන් ධර්ම දේශනා කරමින් යන අතරතුර දැකප්පු දේවල් තමයි මේ මිනිස්සුන් ධරමය කියන එක පරිහරණය කරන්නේ නිශ්චිත අවබෝධයක් හිතේ දරාගෙන නෙම සාමාන්‍යින් යන ධරම දේශනා රැල්ලට මහුවෙලා. සාමාන්‍යංක ධර්මදේශනා රැල්ලක්කිවට ඔයිපින්තු හිතක් හිතන්න එපා මොකද මේ බුද්ධ සාසනයක්. බුද්ධෝත්පාද කාලයක් මේකෙද්දි කළයුත්තේ එකදිගටට එකදිගට එකදිගට බනාසාසා, බනාසාසා. සුතම ඥානී වර්ධනය කරගෙන හිඳීම පමණක් නෙමි දැන් ප්‍රඥා චෛතසිකය ගැන විස්තර කරනවනි අභිධර්මයේ. ඥා යිතසිකේකයන් පිගත්න්නේ පොඩි පහ එකක් නෙම මේ බුද්ධ සාසනයම කටිරල බුද්ධ සාසනයම හරය තියෙන එක තැනක් මොකදදකි ලැව්ුවත් ප්‍රඥා චෛතසිකය ගැ තමයි විස්තර කරන්නවෙන්. මොකදද මේ ප්‍රඥා චෛතසකය තමයි එක්තරා විදිහකට ප්‍රඥා ඉන්ද්‍රිය වශයනුත් එක්තරා විදිහකට මෝහය කියන එක දුරු කරන්න අමෝහය කියන ස්වභාවයටත් කියන තවත් නම. මෙන්න මේ ප්‍රඥා චෛතසකේ වර්ධනය කරගන්න යනකොට, සුතමය ඥානීින් විතරක් සීම වුණොත්මගේ පින්වත්න්නේ ඒ සුතමය ඥානය ධර්මවබෝධයක් ලබාදීමට තර සමර්ථ වෙන්න නහෙ. සුතමය ඥානය චින්තාමය ඥානයේ භාවනාමය ඥානය කියලා කිහිපයක් තියෙනවා මේ ඥානවල ප්‍රඥං චෛතසකම එකක ස්වභාවයන් සුතමය ඥානීය කියලා කියෙනෙ කෙනෙක්ගින් අහල් ගෙන ගත්තු දේවය හලිගෙනගන්න දේවල් අර කර්මාන්තයේ යෙදි ලනෙමි දෙන් අපිහිතමකෝ කෙනෙක් මැටි කලයක් හදන්න කොහොම දෙ කියලාකාගින් හරි හගන්න. මැටිකලයක් හදන්නේ කොහොමද කියලා හගත් අට එයා කියයි මැටිටිකක් ගන්න මෙන්න මේ විදිහට කලා කරන්න මේ විහට රව්ම අතිං අල් ගෙන රවම කරකෝර්ණකට කරකුුණට ැටිකලයක් හෙදේ. තැන් ඕක පිගත්නී සුතම ඥානයක්න මැටිකලේ හදන්න ගියාට පස්සේ ඔය සුතමය ඥානී කියනක කෙනෙක්ට මදි එකන ඇහ්වත් පලියටම මැටිකලයක් හදන්න බෑ. ඒක ඊට වඩා එහටගේ සංකීර්ණ කාරය. ඒ වගේ මැටිකලයක් හදනව කියනෙකම ඒ තරන් එහාටගේ සංකීර්ණකාරණයක් නම්. ධර්ම අවබෝධය කරනවා කියනෙ කොයි තරම් මෙහටගේ සංකීර්ණ කාරණයක් වෙන්න ඇත්ද. මෙන්න මේ සංකීර්ණ කාරණය කරන්න පින්ගන්නේ දැන් සුතමය ඥානී විතරක් ප්‍රමාණවත් නැති බව මේ බණටික ඇහෙන මානයේ සිටන සියලු දෙෙනෙක්ම අවබෝධයෙන්ම දැනග යුතු. ඉළඟට චිින්තාම මේ ඥානය කළෙක ඇන්න පිගනි කාගෙන්මත් අආගන්න නැතුව දැ චින්තාම මේ ඥානීය කලෙක හම වර්තමානයේ විධර්කථන තියෙනවානි අහපපුයක කල්පනා කිරීම චින්තාම ඥානය කියවා. ඇතටම චිින්තාමේ ඥානය පිළිබඳව ඔය පාටේය සූත්‍රයේ වගේ ටීකාවන්වල සඳහන් කරලා තියෙනවා මේ චින්තාමේ ඥානය කියන එක මගේ පින්වත්න්නේ විශේෂයම බුදුරජාණන් වහන්සේලාටත් පසේ බුදුරජාණන් වහන්සේලාටත් ඇතිවෙන සච්චානු ලෝමික ඥානයට එක ඇන්නෙමේ සංකාරුපෙක්කා ඥානයෙන් පස්සේ මාර්ගවස්ථාවට පැමිණෙන් කලින් ඇති වෙන අන්තිම ඥානී විදර්ශනා ඥානය, සච්චානු ලෝමික ඥානය කියලා පස්්චිම භවික බෝසතාාණන් වහන්සේට එකනෙ. බුදුවෙන්නට පාර්මීපුොරලැවිල්ල බදුවෙනාත්ම භාාවේ බෝසතාණන් වහන්සේටත්. අශ්චිම භවික වූ පසේ බුදු බෝසතාණන් වහන්සේටත් මෙන්න මේ අනුලු හොම ඥානය ස්්‍යානු ලෝමික ඥානය කියන එක චින්තාමය ඥානයක් වසයෙන් කාගෙන්වන් අහල ගෙනගත්තුව එකක් විදිහට නෙමයි. සොකී අවබෝධෙන්ම පහල වෙනක්. තවත් චින්තාමේ ඥානයක් කියනවා ඒකට කැන්නේෙ කම්මස්ස කත. කිය එකන කරමය පිළිබඳව වූ වැටහීම මේ ඇති වෙන අපින්ගත් පාරමි පිරිච්ච හා ප්‍රාඥ්‍යඋත්තමයන්ට සාමාන්‍යින් මේ කම්මස්සකත ඥානය කියන එක තව කෙනක් කියල දෙන්න කලින් තමන්ගේ සභා වශයෙන් වැටහන්න පුළුවන්කම තියනවා. ඉතිං ඒනිසා මේ ප්‍රඥාවත් එෙක්ක බැඳිච්ච බුදු දහම අප පංවතුල්ල ලේසින් ගන්න පාත් පේනෝනවට මේ සුතමය ඥානය ිින්තාමය ඥානී මේවට මුලා නොවී ඔය පින්ගතුල අනි වාරෙන්ම්ම, විදර්ශනා භාවනාවෙන් උපදින, භාවනාමය ඥානයට යා යුතුමයි. භාවනාමය ඥානයකන්න කොපදින්නේ. විදර්ශනාවෙන් උපදවාගන්න ඥානයෙන්මයි මේකට තවත් කියනවා, මාර්ග සම්පන්න පුද්ගලයාගේ ප්‍රඥාවත්, භාවනාමය ඥානයෙකිල්. එක භාවනාවෙන් උපදිනයකක්. එතකොට නිර්වාණය සාක්ෂාත් කරගන්නූ දහවස බනහාන මේ මිනිසුන් කල්පනා කළ යුතුයි. අපිට්ට සංස්කාර පෙල්ලිබඳව අහල දැනගත්තු ඥානයක් විතරක් නෙමෙ. නිකං අපි විසිංහිතල ඇතිකරගත්තු, ඕලාරිකඥානයක් නෙමේ, බුදුරජාණන් වහන්සේ දේශනාකරපු ධර්මය ඔස්සේ, කරපපු නිවැරදි මනසිකාරයකෙන් උපදවාගත්තු. විදර්ශනා භාවනාවෙන් උපදවාගත්තු. විදර්ශනා ඥානයක් අපිට අනිවාරෙම්ම මේ නිර්වාණය සාක්ෂාත් කර ගන්න අනගමනේ තෙබිය යුතුයි පිඟති දැන් මංහෙම කියන්නේ? යම්යම් කාරණ රාශියක් හිෙතේ දරාගෙන. ති මේව එක වෙලාවේ මම කලිනුත් නැත්තෙෆෙන් මරහාම සිහිපත් කරලා තියෙනවා ය අධර්ම වැඩ සටහන් වලද. මේ ගුවන් විදුලි මාධ්‍යක් හරහා මේ බනසීයට සීයක්ම කියල දෙන්න පුළුවන්කමක් නැහැ. මේකෙද ඇහෙන වචනටික සෝතදවාරය හරහා වේගයින් වයගේෙන් ඇතිවෙවී නැතිවවී යන නිසා. ධර්මකාරණත් සම්පූර්ණයෙන්ම නොවනක් තරමක් ගැඹුරු නිසා. එක්ට වැටහින ප්‍රමාණ අඩුවවෙන්න පුළුවන්. එහෙමයි කියලා ඔොපංහ තුළ අලස වෙන්නෙපා. එහෙමයි කියල ඔොපිග තුළල කුසිීත වෙන්නෙපා. මේකට වුවමනාවන් කනතියාගෙන මේ බෝම රේඩියුවක ළඟට කරගෙන හරි කනතිය ලහං ඉඳලා. මේ කියන කතාව තේරුම් ගත්තොත් තමන්ට මේ බුද්ධ ශාසනයෙන් ලබාගන්න පුළුවන්. පරම හරය නෙලාගැනීමට ශක්තිය නිසකෝම ලැබේවි. එනිසා පංගත්න ධර්ම දක්ෂිණාවන්, මෙතැන් පැටන් දිගෑරෙන. මේ භාවනාවට අනුයුක්තවෙච්ච විදර්ෂනා ඥානයට අනුයුක්තවෙච්ච ධර්ම දේශනා මාලාව. ධරම දේශනා කෙහිපය ඔය පංවතුලගේ ජීවිත වෙනස් කරන ධර්ම දේශනා මාලාාවව බවට පත් කරගන්න. උඩු ඇයටිකුරු කරන ධර්මදේශනා මාලාාවව බවට පත් කරගන්න. සංස්කාර පෙළිබඳව නාමරූප පිළිබඳව ක්‍රමයෙන් කුඩා තැන පටන්, ගාම්බී අර්ථ දක්වාම, සෝවාන් මාර්ගඵල, සකදාගාමී මාර්ගඵල, අනාගාමී මාර්ගඵල කියන. අරිහත් මාර්ග පඵල කියන මේ උතුම් තත්ත්වයන්ට හිතපත් කරගන්න නවශ්‍ය කරන, සෑම විදර්ශනා කරුණක්ම අපි ධර්ම දක්ෂිණාවොස්සේ. ඔබට දේශනා කරන්නට බලාපොරොත්තුව වෙනවා. එනිසා මගගේ පින්හත්නී? කියයාගෙන කාරාව ඇතුලි ඔබට සහරක් වෙට සැහිතෙන්න්න පුළුවන් එතකොට සාමන්හසම නහන් එපා කියලද කියන්නේ නැහ. බනහන් හැබැයි එපා මන්න කින් දැ ඔයිපහ තුළ නාලක මහරහතන් වහන්සේ ගෙන දන්නවනි. මේ නාලක මහරතන් වහසේ පලි මෝනයේ වතපුරපු භික්ෂ හන්සේ බද්ධවාාසනය. මෙ නාලක උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගාවට කෙලින් ඇවිල් ඇහුවේ වෙන මොඩපත් ඇහවේ අන්‍යාතමතං වචනං අසිතස් යතා තත්හං. සන්තං ගෝතම පුච්චාමී සබ්බ දම්මාන පාරගුම්. කියල පංඟදීමේ මෝනෙයන් උත්තමං පදන් කියලා. අවසානිදි මෝනී වත කියනක පිළිබඳ විචාලා. මෝනීයේ වත කියනක විචාලට පස්සේ. මේ නාලක තෙරුන්වහන්සේට නැවතවාරයක් බුදුරජාණන් වහන්සිව දකිනාශාවක් කාවින. ආපෝ සරයක් බුදුරජාණන් වහන්සිකි දහම්මාස් ආණ්ඩාසාාවක් කාවිත්නය ආපව සැරයක් මනීවත පිළිබඳව දැන් ඔයි පගතුළලට අප ආනාපාන සතිහාහරි පීතකසිනයක් හරි මොකක් හරි දුන්නාම? ඒ කා පහු්වා පහු ආ පහු ආපහ් හලා මෙසේජෙකකුද්දාලා කෝල් එකකුද්දීලා භාවනා වැඩසටහනෙත්තාහලා නැවත ධර්මසාකච්ඡාවල දිත්තාල මේ කහල ඉවරයක් නෑනි හැබැයි මේ තෙරුන් වහන්සේ කියන එක හරියට එක පාර අල්ල ගත්තා. අල්ලගෙන් ආපහු සැරයක් දැම් පහන්ස තිින්මතමයි බුදුජාණන්හන්සේ වදනා කරගෙන වනයට වැඩි. හැබැයි ආයිත් බුදුරජාණන් වහන්සේගේ දහම්මසන්නට ආසාාවක්කා විනේ. බුදුරජාණන් වහන්සේ දකින්න ආශාවක් කොපදවා ගත්තින? දුජාණන් වහන්සසිගෙන් ධර්මකාරණ විමස නාසාාවක්්‍යගෙනගත් න. කිසිම දවසක බුදුරජාණන් වහන්සේ ව දකිද නොපැමිණ මේ නාළකතරුන් වහන්සේ, උකෘष්ට විදිට මේ මෝනී වත පිරුව. පිगත්ේ මේ මෝනයේ වත කියන එක බුදදුම ප්‍රතිපත්තිය. මේ මෝනය වත යමෙක් පිරුවත් එයා රහත්වීමෙන් තම ඒ එක කෙළවරගන්න. එක මේ ප්‍රතිපත්තිය කෙළවරවෙන්නේ මේක තියනො සුත්තනිපාතේ නාළක සූත්‍රයේදී. හිපත් කරලා මේ ප්‍රතිපත්තිය පුරණ කෙන ඒකාන්තිෙන් අවසානි දිරහත් වෙන. හැබැයි. හැමෝටම පුරන්න පුළුවන්කමක් නෑ. එක බුද්ධ සාසනයක. එක්කෙනටයි මේ අවස්ථාව ලැබෙන්නේ පංගත්න්නේ. මේ ප්‍රතිපත්තිය පුරණ කෙන ප්‍රථජන කාලයේදීම. කිසිම කෙලස් ධර්මයකට තමංගාව උපදින්නට ඉඩ නොදී. හරිම දදුෂ්කර ප්‍රතිපත්තියයක් පුරන්නඕනිේ මේක පුරන්න හමෝටම් බැයිවේ කාරණාවක් ඇතිව. මේ දුෂ්කර ප්‍රතිපත්තිය යම්කිසි කෙනෙක්, කෘෂ්වශයෙන් පිරුවොත් එකෙන් හොඳම දිහට පිරුවොත් එයායටට උපරිමජීවත් වෙන්න වෙන්නේ මාස හතයි. මධ්‍යම ප්‍රමාණයෙන් පිරෝත් අවුරුදු හතයි. අන්තිම ලිහිල් ප්‍රමාණීෙන් පිරෝොත් ඒත් පින්වත්නයාට සොලොස් වසකට වඩා. අවුරදු දහසේකට වඩානම් මේ මනුශ්ලෝකේ ජීවත් දෙන්න පුළුවන්කමක් නෑ. ගහයින් ගහට යමින් වනේං වනයට යමින් එකම ගමක රෑවල් දෙකක් එලි නොකරමින් පුරපු මේ මෝනේය ප්‍රතිපත්තිය පුද්දු මාකාර ප්‍රතිපත්තිය. තුන්න්සේ හත් භාාවිට පත් වන. ඩැම් බලන්න ඔබට මේ කත්කාරණාව හද. ඔබට මේ දරමේ හද ඔබට තේරෙන් නෝනි බුදුරජාණන් වහන්සේගේ එක බණපදයක් හරි ඔළුවට දරාගෙන නැවත වාරයක් සංස්කාර පිළිබඳව නොවැලීම ඇතිකරගෙන නැවතවාරයක් සංස්කාර පිළිබඳව කලකිරීම ඇතිකරගෙන යමෙක් මේ සංස්කාරයන්ට කලකිරෙනවන. සංස්කාරයන්ට නොවැලෙනවන. න නැවත නොවැලීමත් කලකිරීමත් ඇතිකරගන්න වනන්න. ඔහුටම මේ මාර්ග පලයන්වල්ට යන්න පුළුවන් මිසක් නැතුව මේ රැල්ලට බනහලා රැල්ලට බනාහලා එහම යන්න පුළුවන් නිවනක් නම් බුද්ධ වාාසනය පෙනෙන්න්නට නැත එනිස්සා පිංගත්න්නේ බොහෝම හොදට මතකතියාගන්න මේ බුද්ධ ශාසනය ඔබට ලැබිලතින ධර්ම මාර්ගය ඔබ විසින් වැඩිය යුත්තක් ඔබවිසින් අවබෝධ කළ යුත්තක් ඔබවිසින් කල්පනාාවන් දතයුත්තක් මිසක් රැලිවල්ට අහුවෙලා පින් පොත් ලියලා මම කියන ඒව නරකයි නෙමේ ඒ හොඳයි හැබැයි එප මන්නගින් විතරක් ඔබට ධර්මා අවබෝධය කරනවා කියන එක නම් කරන්න පුළුවන්කමක් ලැබෙන් නෙම නැහ පින්ගත්න්නේ. ඔබ විසින් මේ ධර්මමාර්ගේ වඩත්ති දැන් අපි භාවනා වැඩස සටහන් කරනවා ලක්දිව පුරා විවිධ ආයතනත් එක්ක මේ තැන්වලදිිහානුවම අම්ි දැකොහොමද අවුදු හතලයක් පණහක් නේද දැන් මේ විදර්ශනා භාවනහෙම කරලාතියනවද. ස්වාමීණී අපි විදර්ශනාා භාවනා කරලාතියනෙන වකිල අතඋස්සනවා. අතිස්වුවට පස්ස ඇව හාම මොනවද මේ කරලා තියෙන විදර්ශනා භාවනාව කියලා? එක්කො කියන්නේ කේසාලෝම නකාදන්තාකයකි අසු භාවනාව කලායි නැත්නංටික සං්ඥාව කලායි නැත්තම් මරණ සතිය කළාය. මෙන්න මේ වගේ හරිම ඕලාටික විදිහටමයි විදර්ශණ භාවනාව කියනකට අර්ථගන්න ලතියන්. පින්වත්න්නේ විදර්ශනා භාවනාව කියනෙක් අඩුම උදල්වි ඥානීවත් උපදවා ගන්නකම්. උදයව ඥානයට එනකම්ම තරුණ විදර්ශනාව කියලා කියන්නෙවත් නැහැ. විදර්ශනාව පටන්ගන්නේ උදයවිඥාණීෙන් පස්සේ එනිසා මතකතියාගන්න. ක්‍රමාණු කූලව මේ ධර්මමාර්ගේ වඩන ඔබ ඔබ විසින් ඇතිකරගත යුතු ඥාන සම්පූර්ණ ඥාන එකොළ හක්තියනවා. මේ කොළහ හොඳටට මතකතියාග්ඩ මේක ලියාගන්න. මේවා ඔබේ පිංවත්න්නේ ඔබ සන්තානය තුළ වැඩිය යුතු? විදර්ශාව මේවා ඔබ තුල වැඩියුතු ඥාන, ඔබ විසින් උපදවාගතයුතු මානසික තත්ත්වයන් අංක එක. නාමරෝප පරිච්චේද ඥානය ඕකට තවනමක් කියනවා නාමරෝප ව්‍යවස්ථාපන ඥානය කියල දෙක සම්මස්සන ඥානය. ඊළඟට මෙන්න මේ දෙකෙන් පස්සේ නාමරෝප පරිච්ේද ඥානයත් සම්මස්සන ඥානයනුත් පස්සේ ඔබ විසින් උපදවාගතයුතු සෙසු විදර්ශනා ඥාන තමයි උදේ අව්‍ය. බංගානු පස්සනා බයතු පට්ඨාන ආදීනවානු පස්සනා නිබ්බිධානු පස්සනා මංචතුකම්්‍යතා පටි සංකානු පස්සනා සංකාරුපෙක්කා සහ අනුලුවම ඥානයකෙනු ඥාන නමය මේ නමයැයි ඉස්සල්ලකේපු නාමරෝප පරිච්චේද ඥානයයි සම්මස්සන ඥානයැයි සම්පූර්ණ ඥානය එකොළහක් ඔබ මේ මනුස්ස ජීවිතේද්දේ සම්පාධනය කරගත්තුොත් ඔබට යම්මාර්ග ලයෙක්ොඔබ බලාපොරත්තු වෙනවා නම් පිහඳමි සෝවාන් වෙන්න හිතන එක. සකදදාගාමී වෙන්න හිතන එක අනාගමී වඩ හිතනෙක නවත්වන්න. සෝවාන් වෙනවා කියන කතාව නවත්වන්න. මෙන්න මේ විදර්ශනා ඥාන උපදවාගන්න වීර කරන්න. නිකන් රල්ලට අත්තුස්සගෙන බෞද්ධකොඩ ඔලුව ගට ගාගෙන. බෞද්ධ ඇඳුමක් ඇඟට දාගෙන. අපි සෝවාන් වේවා අපි ස්ෝවාන් වේවා කියල. ඔබ තාමත් මේ මිත්‍යා දෘෂ්ටික දේවාල පස් දුවනක නම් කරන්නේ. ඔබ තාමත් බුද්ධ ාසනයට ඇවිල්ල අන්ඩන්න දරුවට පිරිත්තුූල ග ගන් යක නම් කරන්න. ඔබ තාමත් මේ බුද්ධ ශාසනින් ජරාවට පත්නොවී ්‍යාධයට පත්නොවී මරණයට පත්නොවී ඉන්න ක්‍රමවේදයක් නම් හොයන්නේ. ඔබට කිස්සිම දවසක අත් දෙකයි කකුල් දෙකයි ඔක්කො මහසට ස්සල මාව සෝවාන්නේ වාකිව්වත්. සෝවාන් පලේ නම් ලැබෙන්නේ නැහැ. ඔබ මේ සංස්කාරයන්ගේ යතහර්ථය දැනගෙන අඩුම්ම කංකා විතරණ ඥාන විශුද්ධිය වත්. මේ කංකා විතරන ඥාන විශුද්ධිය කලා කියන්නේෙ. ඔ ඩිපහේතනක් නෙමෙ. යමෙක් මේ කංකා විතරණය කියන, ස්භාවයට පත්තු වනානන් ඒකන්නේ කාංශා විතරණ විශුද්ධියට පත්ව වනාන මේ නුවනින් යුක්ත යෝගාවචරයට විදරශකයායට කියන්න නම චුල්ල සෝතා පන්නයක් කියලා. එකන මෙයාමේ මාර්ගඵලයක්ට පත්වෙලා නැහැ. මාර්ග පලා අදිගම කරලා නෑහ. නමුත් ඒ අධිගම උපාය වූ ප්‍රතිපත්තියේ පිහිටල ඉන්න නිසා. ඒඇන්න පිගඳ මෙයා නියත්ත වශයෙන්ම ඒකාන්ත වශයෙන්ම මාර්ග පලයක් අධිගම කලෙත් නැතිවනත් එකන මාර්ග පලයක් සාක්ෂාත් නොකලත්. නියත්ති නිසකවම සුගති පරායන වෙනවා මයි කිය අර්ථයෙන් නියත ගතිකය කියලා කියලා තියෙනවා. චුල්ල සෝතාපන්නයක් කියලා තියනවා. දෙන් සෝතාපන්න පලයට පත්වනහම අපායට දුර්ගතියට විනිපාතියට අප වැටෙන්නේ නෑනෙ. ඒක නිසකවම නිසැකවම අපායි ප්‍රහීනයි අපයි භ්ගාමී බීජ නෑහ. පින්වත්න්නේ විදර්ශනා ඥානවල උදයව් ඥානයට යන්න කලින් යම්කිසි කෙනෙක් අංකා විතරණ විශුද්ධිය මේ සමඳගමයෙන් ලබන ප්‍රෂ්ටාව ලැබුවන. නාමරූප පිළිබඳව ඇති වූ සම්යක් දර්ශනය නිසා. නියමාකාර වූ දුක්ක සත්‍යය දැනුම නිසාමේමන නාමරෝප ව්‍යස්ථාපනින් ඇති වෙච්ච, දම්මට ි ඥාීෙන් ඇතිවෙච්ච සමදිය සත්ය නිසා. ඒකම මෑතකාලීන අනිත්‍ය වශයෙන් මෙනෙහිකිරීමෙන් ඇතිවුණ වූ මාර්ගතය නිසා. විශිෂ්ට්‍ර ඥානීෙන් දැනගෙන්න්න නාමරෝප ප්‍රෘත්තියහි දුක්කභාවේ දැනගත්ත නිසා. එක්තරා විදිහට අප්‍ර කැනේ මි නාමරෝපයන්ගේ අප්‍රවෘත්තිය, නිරෝධය දැනගත්තු නිසා. නිවනට නැමුණු හිත් ඇත්තේ චතුරාරි සත්‍යයන් අධිගතහෙයින් අධිගනය කරලා නැතිවනාාට. ඒ මාර්ගයට අධිගත වෙච්චහෙයින්. අපා යඋප්පත්තියට අභහුයයි කෙල සේපත් කරනවා. සෝතාපන්නේ භූමියටම භහුයයි කෙල සේපත් කරනවා එනි සාම උත්තමයාට කියනවා. තුුල්ල සෝතාපන්න නැත්තම් නියත ගතිකය කියලා. බලන්න කොච්චර ලස්සන ප්‍රතිෂ්ඨාපනයයක්ද කෙනෙක් අංකාවිිතරන විශුද්ධිය කොළු. ඒ මේ විශුද්ිය සම්පාදනය කළගත්තුොත්. එයා පින්වත් අපා උපත්තියට අභහවුයයි එයාගේ උපත්තියක් යම් භෞ්‍ය උපත්තියක් තියෙනවා නම් එ භෞවි්‍ය උපපත්තිය සෝවාන් වෙන්න පුළුවන් භවයකටම භවිය නිසා මෙයාට කේෙනමගේ පංගත්න චුල්ල සෝතාපන්‍යයකිින් බලන්න මගේ පිගත්න්නේ කොච්චර ඔබ මේ සාසනයේ ප්‍රතිඵල ලබන්න පුළුවන් කෙනෙක්දකර ඔබ කොච්චර අනාතනොවිච්ච කෙනෙක්ද බලන්න ඔබ කොච්චර අසරණ නොවිච්ච කෙනෙක්ද බලන්න හැබැයියි? මේ නාමරූප පරිච්චේද ඥාන ගැන මෙලෝහසරක් දන්නේ නෑ. සම්මස්සන ඥාන ගැන කිසිම දෙයක් ලන්නේ නෑ උදෙහව්‍ය ංගාන්නු පස්සනනා බහිතු පට්ා නාදී යාාන පළිබඳව. කෙසිම දෙයක් දන්නේ නෑහ. දන්න නැතුව. ඔබ කොහොමද නිවන්දකින්නේ පංහත්නේ ධර්ම දක්ෂිනා. මේ ධර්මයට අනුග්‍රාගරීම් වශයෙන් සිද්ධ වෙනේ ධර්ම දක්ෂිනා දේශනා මාලා අපි කල්පනා කරනවා. ඔබට අවශ්‍ය කරනු ඔබ. රන්වැලිමහා සෑයිඉතිහාස කතාව දන්නවා මහාවන් සිතිහාසකතාව දන්නවා සේරුවිල් මංගල සෑ යිතිහාස කතාව දන්නවා දළදාමාලිගා විතිහාස කතාව දන්නවා? මේ ඔක්කො ඔබ දන්නවා. හැබැයි මේ ධර්ම දක්ෂිණාව හරහා අපි බලාපොරොත්තු වෙනවා නිසකවම ඔබට ඔබ විසින් නිර්වාණය අවබෝධ කරගන්න යන්න ගමනී වටහාගත යුතු යම් ධර්මතාවයක් තියෙනවද. අවබෝධ කරගත යුතු යම් ධර්මතාවයක් තියෙනවද. ඒ ධර්මතාවය බෝහම පරිස්සමින්. බොහොම ආසාාවෙන් බොහොම වුවමනාවෙන් ඉගනගන්න පුළුවන් පලට්ෆෝම් එකක් මේක එක පසු බිමක් කරන්නට මේක පාදකයක් කරන්නට, මේක පදනමක් කරන්නට ඔබේ ධර්මමාර්ගයේ ධර්ම කරුණු සාවිදර්ශන භාවනාව වැඩිදියුණු කිරීම පිණිස. එනිසා අදමී ධර්මදේශනාව ආරම්භ කරද්දිම මම මේ කියන්නේ මේකෙන් ඇහෙන ධර්මකාරණා එක පාර මතක හිටින එකක් නෑ. එක පාර ඔළුවට යන එකක් නෑ. එක පාර තේරෙන එකක් නැහ හැබැයි. පන්දටක් කනතියාගෙන වුවමනාවෙන් අනිත් වැඩ ඔක්කෝම නවත්තල පුංචි පොතක් පෑනක් අරගෙනම මෙතැන් ටවිල්ල හිඳගෙන. මේ කියන ධර්මකාරණා ලියාගන්න මතකතියාගන්න මේ නැවත නැව ශ්‍රවණය කරන්න උත්සාහ කරනව නම්. ඒ උත්සාහ කිරීමම ඒ ගන්න වීරයම ගන්න ව්‍යායාමයම ඔබට සෙහය පිණසත් සෙහය සමාධිය පිනිසත් සමාධිය ප්‍රඥාව පිනිසත්. කාන්තෙම හේතුව වෙන ධර්මදේශනා මාලාවක් බවට පත්වේ වී. එනිසා පින්ගත්න මේ ධර්මතාවය නවබෝධ කරගන්නයන්න අප දැමි නාමරූ පිළිබඳව අවබෝධ කරගන්න ය වන ගමන මේ නාමරෝප පිළිබඳව අවබෝධ කරගන්න යන්න ගමනේ ඔබට තිබියයුත්තු ප්‍රධානම එකැන්නේ. චිත්තයි ඇති කරගතයුත් ධනයක් තියනවා ඒ ධන ඇතමයි දැඟ ආලක යක්ෂ්‍යානවනේ කෙින් සූද චිත්තං පොරිසස්ස සෙට්ට ින් සූ සුචින්න්නු සුකමාව හති ංසු භවේසාදු තරං රසසානං, කතං ජීවින් ජීවිත මහු සැක්්ටක් ඕොහෙ වනේ මෙ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ සද්දීද චිත්තං පුරිසස්ස සෙට්ටක් දම්මෝ සුචින්නෝ සුකමාවහාති සච්චං භවේසාදු තරං රසානං පඤ්ඥා ජීවින් ජීවිතමහු සෙට්ටක්. මෙතන්න දිහානව නැවත ප්‍රශ්නයක් කතංසු තරති ඕගං කතංසු තරති අන්නවං කතංසු දුක්ඛං අච්චේතේ කතංසු පරිසුද්ජති බදුජාණන් හන්සගේ පළතුර තමයි சදදාය තරത යෝghanങ අපමා දෙහෙන අන්නවng விරන දුක්ක මච්ചේති පஞයි පරිුජති බුදුජාන හන්ස ො ල සටම පිළතුර දින මගේ ප තුළම තාන් ේරුම් දවනි බ ප menyang කන්ු දتيේ දන කන් சகிtingنگ ප්පتي කang மிිතානි ganන් ති අස්मा ka pararangງ ລෝක, කang پචන சෝຈති බුදුරජාණන් වහන්සේගේ හපු ිය ලූම ැටුවලට පිතුර දෙනමගේ බුදුරජාණන් වහන්සේ පිළිතුරුදෙනවා. අර මේ ලෝකයේ යමෙකුට ධනයක් තියෙනව නම් ඒ ශ්‍රේෂ්ඨම ධනය තමයි ශ්‍රද්ධාව. ධර්මය පුරුදුකරොත් තමයි සොයලවන්නේ. රසයන් අතර ඒකාන්තිං සත්‍යමිවුරු රසය වෙන වගේම යමක්ග ජීවිතය ශ්‍රෂ්ට භාවයට පත්වෙනවා නං. ප්‍රඥාවවිං ජීවත්වෙන කෙනාගේ ජීවිතයමයි ශ්‍රේෂ්ඨ භාවට පත්වෙන්න ෙව්වා. කෞුද මේ ඕගේ තරණය කරන්නෙ ැහ්වා. ්‍රද්ධාව තමයි මේ ෝගේ තරණය කරන්නේ ශ්‍රද්ධාවන් තමයි මේ ෝගේ තරණය කරන්නෙකිවා. එනිසා මතකතියා ගන්න ඔබබ මේ ධර්මතාවය තේරුම්ගන්නේ යනකොට ඔබ විසින් අවබෝධ කරගත යුතු ප්‍රධානම කාරණාව තමයි. ඔබගාව තිබිය යුතුයි බුදුරජාණන් වහන්සේගේ සර්වඥතාක් ඥානය පිළිබඳව පුද්ධ මාකාර ශ්‍රද්ධාවක්. බුදුරජාණන් වහන්සේගේ ඥානයේ පෙළිබඳව අල්පමාත්‍ර වූ හෝ? සැකයක් තියෙනවනම් සර්වඥතා ඥාණී පිළිබඳව ඔබට ගැටලුවක් තියෙනවන්න. ඔබට කිසිම දවසක මේ ධර්මතාවයන් අවබෝධ වෙන්නේ නැහැ. මොකද. දැන් සමහරුන්තුමි සර්වඥතා ඥාණය දැම් පටව්‍යාපෝතය ජෝවායෝ වන්න ගන්දර සෝජා කියෙන සුද්දාාශ්ඨකය විද්‍යානෙක්ට ඕකට හැට පේන්නේ නෑන් පින්වත්න්නේ නේ සුද්දාාශටකයන්ගෙන් හැදිච්ච? එක සන්තති රූප කලාපයක් ෙන ශරූප කලාප රාශ්‍රකය සන්තතියක් තමයි විද්‍යාඥෙක්ට අහුුණු අහවෙෙන්. ේෂ පටව කියල කියන්නේ යම්කිසි ද්‍රව්වයක් නෙමේ මටිරියල් එකක් නෙමේ නජියයක එකන්නේ ශක්තියක් අදැන් මැටීරියල් එකක් නං අන්වීක්ෂයකින් හරි ොකක් කරියින් අල්ල බලන්න තිබ්බා. නමුත් පටවි කියන්නේ මැටීරියල් එකක් නෙමේ ඒ කිසිම අන්වීක්ෂයකට කිසිම උපකරණයට අවුවන්නේෙ නැහැ. කිසිම ටූල් එකකින් ඒක විග්‍රහ කරන්න බැහැ. මොකද ඒක ලෝකයේ පවතින ස්භාවයක්. ඒක ලෝකයේ පවතින ශක්තිය ඒක ලෝකයේ පවතින ක්‍රියාවක් කැටීම්ම කියනවනං. ඒක එනර්ජියකක් ශක්තියක් මිසක් මැටීරියල් එකක් නෙමි දැන් ඔය පෙන්ව තුල්ලට විදුලිය කියන එක කවදාවත් දකින්න පුළුවන්ද. හැබැයි ඔබ කියනවත කවදාහරි විදුලිය නෑ කියලා. විදුලිය නෑකල් ඔබ කියන්නේ නෑනි විදුලිය නෑෙල කියනවනං විදුලිය පේන්නේ නෑ කියල කියනවනම් කරන්ෆයිර්ර එකක් මැත්දෙන් ක පල නිකං අත කියයෙන බලන්නකු. එතකොට ඔබට දෙනෙයි. මැටරියල්ස් නොවන එනර්ජියකක්? අපිට මේ ලෝකේ තියන බව පටවි කියන්නෙත් මේ වගේ ස්වභාවයක්. ආපෝ කියන්නෙත් මේ වගේ ස්භාවයක්. තේජෝ වයෝ කියයන්න මේ වගේ ස්වභාව. එනිසා ඒක කිසිම කෙනෙකුට අල්ල බල ඔබල විද්‍යාඥයෙක්ට ස්කෑන් කරලක්රේ කරල Cස්කෑන්් එකක් කරලා EG ගහල බලඩ් රිපෝට් අරගෙන හුවනක් නෙමෙ. ඒක කාට දහුුණේ. ඒ කහුනේ පින්වත්න්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක්. සාරා සංකයේ කල් ප ලක්ෂයක් පාරමි පුරල අවබෝධ කරගත්තුූ. සූක්ෂමඥානයට සබබං, සංකතම් අසංකතං, අනවසේසං ජානාතේති සබබංයුතුඥාන. සංකත අසංකත වූ සියලු ධර්මයන් නිරවශේෂයෙන් දැනගත්තා වූ සර්ව්ඥතාක් ඥානයකට විතර මයි. ස්වකීය අරහත් මාර්ග චිත්තේ සමග බුදු කෙනෙක් ටොපදින සර්වඥතාක් ඥානයට මයි මේ ධර්මතාවන් අවබෝධ වෙන්නේ පින්වත්න? සර්වඥතාක් ඥායක ව් හමත් කෙනෙක්ට හිතෙන්න්න පුළුවන්දැන් බදුජණන් වහසගේ සර්ව්‍යතාක් ඥානයට නත්ති තස්ස භගවතෝ අඥාතං අධිත්්ටං අභිධිතං අසච්චිකතං අපස්සං ප්ඥාය කියල සෙපත් කරනවා. අතීතං අනාගතම් පච්චුපන්නං උපාදාය සබ්බි ධම්ම සබ්ාකාරයන බුද්දස්ස භගවතෝ ඥානමුගේ ආපාතං ආගච්චති. බුදුරජාණන් වහන්සේගේ ඥානී සරහට පටිසම්බිදා මක්ගේ කියනවා උන්වහන්සේ නොදන්නා ලද්දක් නැහැ. නොදක්නා ලදක් නැහ. ඥානයින් නොපැමිනිිච්ච තැනක් නැහැ. මේ ලෝකයේ ප්‍රත්්‍යක්ෂ නොරපු දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ඥානාබි මකයට නොපැමිණි අතීත වර්තමාන අනාගත වූ කිසිම ධර්මයක් නෑ. මෙහම කිව්හම කෙනෙක්ට හිතෙන්න්න පුළුවන්, ඒක ඇන්නවි බුදුරජාණන් වහන්සේටමි ඔක්කොම දේවල් පේනවදනි දැන් අර දැම්ඒ සහරුවන් දක්කමි පහුගේ දවස කහලා තිබ. දුජාණන්හන්සේ ගල්පරලනකොට එකකො මොක ුදුජාණන් වහසේ දක්ක ැත්තේ. සුදරී නන්දගේ සිදවීම ඇයි බුදුරජාණන් වහසේ දැක්කෙන ඇත්තේ. ඇයි නාලාගිර කියනවා කියල කින් දක්කෙන ැත්තේ. පෙන්වත්න්නේ හරීම ලස්සනඋත්තරයක් දීලා තියෙනවනේ තේවිච් වච්චගත්ත කියන ත්‍රයේදී වච්චය මේ ශ්‍රමන්න බවත් ්‍රෞතමයන් වහන්සේ සර්වක්නයි. සියල්ල දකිනවා. සියල්ල දන්නවා කියලා යමෙ කියනවනම් ඒ ඒක කිව්වට මක්නේ හැබැයි ඒක කියනවන මමි. හැම තිස්ෙම හම රිය්දිම ඉන්න කොට අනකොට කනකොට නිදාගන්නකොට නිදාගෙන නැතිවුණනහම ට පේවා. කිය පිගත්න්නේ ඒ බොරුවක් වච, ම හමක්න බුදුරජාණන් වහන්සමකිර හැබැයි ආවජ්්‍යනා පටිබද්ධව, කල්පනා කරලා බැලූහම සෙහිපත් කරල බැලූහම සර්වඥතාක් ඥානයට නොදැ එන අහු නොවෙන්න දෙයක් මේ ලෝකයේ නෑ. යාාවතකං ඥානං තාාවතක්්‍යයියන්. බුදුරජාණන් වහන්සේගේ ඥානිය කොයිතාක්ද භාග්‍යවතුන් වහන්සේගේ. ඥානයටටහුුණනවෙන? මේ ලෝකයේ ධර්මතාවයක් නම් නෑ. හුුවෙන ධර්මතාත් එපන් වන්න මයි කියල සෙහිපත් කරලා තියනවා. එනිසා සර්වඥතාත්ඥානය කියන්නෙේ ලෝකයේ පවතින හැමයක්ම 24 හව මොනිිටරගන්න ඉන්න පුළුවන් වෙච්ච ානයක් නෙමේ. කල්පනා කර බැලු හමදැ ඔයිපින්වතුල්ලට ඕයිපිංග තුලලාකා හරි හිත්ක්ගාවට ගෙල්ල හි බැලුහම යි පින්ගුතුලට පේවාදයාගේ හිතය නමොකක්ද කියලා නෑනේ. හැබයි බදුරජාණන් වහන්සේ නමුකුත් එහෙමාවවට පසේ නිකම්මපයෙන්නේ? කල්පනා කරල ආර්ජනා කරලා බැලුවොත් අවච්‍යන පටි බද්ධයි. ආවර්ජනා කරල බැලුවොත් මෙයාගේ හිතේ මොකද්ද තියෙන්න්න කියලා අන්න ඒක බුදුගෙනකොට පේනවා. ඒ වගේ ඔපින්හ තුලටි පටව්‍යාපෝතේ ජෝවායෝ පිළිබඳව. කල්පනා කරල කල්පනාශක්තියෙන් හිතන්න පුළුවන්කමක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව රූපය හැදිල තියෙන්නේ කුමකින්ද කියල කල්පනා කළ හම රෝප කලාපේ දැක්කා. රප කලාපය හදිලතතින් මොනුවයින්ද කිය දක්කාම. පට ව්‍යාපොතේ ජෝවායෝ කියන මේ ශක්ති හත දැකතු වෙලා වන්න ගන්ද රස ෝජා කියන මේ හතරත් එක්ක තමයි. අන්තිම මේලෝකයේ පනවන්න පුළුවම් යම් මැටීරියල් එක. යම් ද්‍රෞව්‍යයක් හැදුන නම්. අතින් අල්ලන්න පුළුවන්දයක් හැදුන නම්, ඒක හෙදිච්චක් කාරණ අට මේකයි කියලා බුදුරජාණන් වහන්සේ සහිපත් කලා. ඔන්න එතකොට ඔබට ශ්‍රද්ධාවතියන්නේ පැම මේ සර්වඥතාක් ඥානය පිළිබඳව, යම් කෙනෙක්ට මේ සර්වඥතාක් ඥානය පිළබඳව ශ්‍රද්ධාවක් නැත්තම්. දැම්පින්හත්න්නේේ? මේ අඥඥාන බාල අව්‍යක්ත හිස් මිනිසුන් මේ සර්වඥ්‍යතා ඥානයත් එක්ක සෙල්ලන් කලාට ඔයිපින්න්න තුළ කිසිම දවසක මේවත් එක්ක ඔට්ටුුවන්න න්න එපා. කිසිම දවසක මෙව සැකරන්නයන්න එපා. මොකද මේ භාග්‍යතුන් වහන්සේගේ සර්ව්‍යතා ඥාණී ලෝකයේ පවත්තින ධර්මතාවයන් පිළිබඳව දැනගන්න මිසක් දැ මේ ලෝකයේ පවතින ධර්මතාරාශී පිළිබඳවම කල්පනා කර ලබිච්චකක් පික් මේ කාගවත් හෙප් කියියෝ කිෝ සාතර කියන්න ලි්කක් නෙ. හොට ේරුන්ගන් න්නන් ත කියෝල සාතරක කියයෙනවාවගේ කියන්න පුළුවන්. හැබැයි! බුදුරජාණන් වහන්සේ එහෙම කළේ අවශ්‍යතන දි විතරයි ඒකනික නිද්‍රිය පරප පරිියත්තේ ඥානය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට තිබ්බ කියලා එහෙමනතු උන්හන්ේ බුදුවෙලා මේඒ එකක් කෙනගේ හිත්වල තියනු කුණු ගොඩවල් දිහා. ඒක්කෙන උන්හන්සට කරන්නන්න කෙනෙලිකම්දිහා කල්පනාකාර අනාගතයබලපු මනුස්සේ අනාගතය වෙනස් කරන්න යානවාගේ මට හිට නිද මොක් වවෙේදන්නේ. එඒනිසාම ඒකින් බේරෙන්න්ඩෝනිිකිල් උන්හන්සේට මේ ජීත ෘෂ්නාවක්ති බැහැ. උන්වහන්සේලා සර්වඥතා ඥාන උපයෝගී කරගත්තේෙන්ම මේ ධර්මතාවෙන් පිළිබඳව කල්පනා කරන්නයි. එන්න ඒ සර්වඥඥතාක් ඥානී මේ ලෝකයේ පිළිබඳව බැලුවහම උන්වහන්සේ දැක්කා සත්වයෝ පුද්ගලයෝ, ගස් ගල්, යානවාහන ඉඩම් කඩම් මේ පේහන්්ඩ තියන හැම්ම දෙයක්ම. බෙදල්ල බෙදල්ලා බෙදල බෙදල බැලුවහම, මේක අන්තිමට මිතුරු වෙන්න නාම සහ රූප කියල දෙකක් විතරයි බ. නාම ගොඩක් කිතුරු වෙනවා රූප ගොඩක් කිිතුරු වෙනවා ඔන්නව එකකට කියනවා. නාම රූප කියල. ඕක තවත් බෙදල බැලුව. මෙදලලා බැලූ හම දැක්කා රූපවලනං රූප විතරයි. හැබයි නාම කියන එක ගත්තහම මේක තවත් කොටස් හතරකට බෙදල දක්වන්න පුළුව. මොනොවද වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන. වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන නාම ගොඩත් රූප කියන රූප ගොඩත් එකතු කරහම. මේ නාම රූප දෙකට කියපුූ තවත් නමක් බුදුරජාණන් වහන්සේ ලෝකයටට හඳුන්ුවල දෙදනවා ඒ තමයි පංචස්කන්දය කියලා. එක්තරාවිදධියකට පංච පාදානස්කන්දය කියන්නෙත් මේක මේ බව සිහිපත් කල් තියෙනවා චුලවේ දල්ල සූත්‍රවල දිහම උපාධානයන්ට ප්‍රත්්‍යව නිස්කන්දයෝහෙන් උපාදානස්කන්දයි කියල කියලා තියෙන බව වටුආාවම සසිහිපත් කලා තියෙනවා. මෙන්න මේ වගේ නාම රෝප පිළිබඳව වූ යතහාර්ථය එකන. ලෝකයේ පවතින නාමරූප දෙක් විතරයි කියනක බුදුරජාණන් වහසේ පත් කලා දැම්පිින්ග ඕ අපිට පේෙන්න්නේ නෑනේ. අපි විසින් බුදුරජාණන් වහන්සේ පෙන්න්නපු මාර්ගය ඔස්සේ අන්දේ කතපතගාගෙන ගිල්ලමේ නාමරූප තෙරුගන්නවා වගේ. හරීම පරිස්සමින් කල්පනාවෙන් කාලය අරගෙන විවේක අරගෙන නිදහස්තනකට ගිල්ල සමාධිමත් හිතකින් සිල්ලකපු කයකින් ඒ ඒකයින් පෝෂණය වෙත්ත සසාධමත් වෙච්ච පස්සද්ධියයට පත්වෙච්ච ප්‍රීතියට පත්වෙච්ච හිතක. මේ අවබෝධ කරනවා විනා නමරප දධර්මතාගෙන සැකහි ව පිළබඳ පරීක්ෂණ පත් වල ඒව පිළිබඳ එක්ෂේම් කර කාල ෑඇවුත්. මේ බුද්ධොත් පාද කාලයයක්ත් ඔබට අහිමි වෙලා යයි ඒකයි මේ කියන්නේ. නිසා ද දෙැ අපි ක්‍රමණ කූ ම නාමරූප පිබඳව පහගගේ කාලි ධර්මදශනා දිගින් දිගටම සිද්ද කලා හැයි අප කල්පනා කරනුවම ධර්ම දක්ෂණාව කියෙන් අපිට අලුත් පත් පලට ෆෝ මික් අලු තැන අලුත් ආගන්තුක සමහරක් විට ශ්‍රාවකයන් පේසක්. මේ පින්හතුල්ලගේ සුකවබෝධිය පිණස. දැන් අතීතේදී මේ නාමරූපගෙන හපු පින්හතුල්ලගේ නැවත්ත ආවර්ජනාව පිණිස, මේ නාමරූප පිළිබඳව භාවනාවක් එක්ක භාවනාවක් එක්ක. සම්පූර්ණිම නාමරූප විදර්ශනාව පිළිබඳව කියලා දෙන්න කල්පනා කරනවා. එතනින් ඔබ නාමරප පරිච්චේද ඥානී උපද. නාමරූප පරිච්ේද ඥානීින් පස සමස්සන ඥානයයක් සම්මස්සන ඥානීන් පස්සේ. මාමන ේ උදයාාව වේ ංගානු පස්සන බයිතුප පට්ා ආද ඥානියන්ටිගද. පදදිනස් ක්‍රමවේදේ උපදදින විදිහ පිළිබඳව අප විසින්න. එකින් එක්කට පියවරෙෙන් පියවරට ගලාගෙන හැලන දියඇල්ලක් වගේ ඔබට කරුණු පැහදිලි කරන්න කල්පනා කරනවා. එනිසා දැං ගන්න පතකුයි පැනකයි. දැන් අරගෙන ඉඳගන්න මේ රේඩියක ගාවි. හොඳට මේ කියනටි කහගන්න පිංගත්න්නේේ. මනුෂ්‍යය මනුෂ්‍යයා කියන කෙනාව බෙද බෙදා දක්වපු මනුෂ්‍යයටට අයිතිව වෙන පුද්ගලික. පොද්දු හැම්ම ධර්මතාවයක්ම සෙහිපත්කරපු මේ ධර්මතාවයන් ඉගෙන ගන්නයි ඔබ යන්නේ ඉතින් මේ කාරණා විගෙනගන්න කලින් මෙන්නමටිකත් හොන්දට අහගන්න. හවත්නේ එක්තරා තැනක තියෙනවා බහෝම ලස්සන පාලි පාටයක් යස්ස සද්ධහ බලවතී යම් කෙනෙගගේ ශ්‍රද්ධාව බලවත්නම් විපස්සානාව ආරද්දාා විපස්සනාවත් ආරම්භ කරලනං ඉන්නේ තස්ස ගච්චන්තස්ස තිට්ටන්තස්ස නිසීදන්තස්ස නිපජ්ජන්තස්, කාදන්තස්ස ගුංජන්තස්ස මග්ග පල පටිවේදෝනාම් නහෝතයකි නත්ති. යම් කෙනෙක්ග ශ්‍රද්ධාව බලවත්නම් විදර්ශනාවත් වඩනවනම් ඔහුට යනකොට එනකොට ඉන්නකොට කනකොට නිදාගන්නකොට නැකිටිනකොට ඉඳගන්නකොට කියන මේ තැන්වලින් එක මාර්ගඵලයක් අවබෝධ වෙන්නේ නැතිවෙයි කියලා කතාව බුද්ධ ධරමේනෑ. යමෙක්ති ශ්‍රද්ධාව බලවත්තං යස්ස සද්ධා බලවති. විපස්සනාව ආරද්දා විපස්සනාවත් ආරම්භ කරල නන්තියෙන්නේ ඒ අයියට පින්ගාත්නී අනිවාරං ධර්මවබෝධය වෙනම මයි. මේ අත්ත භාාවේදී නිවන් ලබීමට නොහැකිවනුහොත්. භාවනා කරපු එකේ විපාකයෙන් පසවාත්මයක හෝ ඉක්මනින් පහසුවෙන් නිවන් අවබෝධ කරගන්නට හැකි වෙනවා. එනිසා මේවා කල්පනා කරලා මගේ පංවතුල්ලා ආදරෙෙන් මෙන්න මේ ධර්මතාවයන් නිගෙනගන්න උත්හ කරන්ට ඕනි. ත්නේම විදර්ශනාව හෝ සමතය වඩන මිනිසුන් මේම් දැම් බුද්ධසාසනි දෙන්නෙක්කන්නව සමතයානිකයා සහ විදර්ශනායානිිකයා කියලා දැන් මේ සමතයානික භාවනා වඩනය සම සතලිස් කර්මස්ථානයන් අතරින් කිසියම් කර්මස්ථානයක් භාවනා කරලා උපචාර සමාධිය අර්පනා සමාධිය වශයෙන් ක්‍රමාණුකූලව දෙහාන සමාපත්ති ලෞකෙක පඥ්ඥාබිඤ්ඥාවන් දක්වාම උත්සාහ කිරීමටිකේ නව සමාධිය කියලා ඒ ැබපු සමාධිය පිට ඉඳල නාමරූප ධර්මයන් පිළිබඳව කරන විදර්ශනාවට කියනවා සම්මත් අය පූර්වාංගම වෙච්ච විපස්සනාව හෙවත් සමත යානිිකයඇහෙවත් සමත පුබ්බංගම විපස්සනාව කියලා. විදර්ශනා භාවනාව කියලා ගෙන්න දෙ මේකට කේනවනි අර බෝම ලස්සන වචනයක් සුක්ක විපස්ස කස්ස කියල මේ සුෂ්ක විදර්ශකයාට සුක්ක විපස්සකස්ස කියලා කියන්නේ දැන්. යමෙක් උපචාර සමාධියගාවට භාවනා කරලා මෙමට කිෙනවොට පිද ඒකන්ස භාවිත සමාධී කියලා. පෝ ෂණනික සමාධයක් ලබාගෙන චිත්ත විිසුද්දිනාම සමතයානිකස්ව උපචාරා අට්ට සමාපත්තියෝ මෙම කෙල කියෙනු අශ්ට සමාපත්ති්‍යයතමයි, සමතයානිකගේ චිත්ත සමාධියක කියෙ කිවේ චිත්ත විශුද්දිය කියල කිව. විපස්සනායා නිකස්ස පන කේවල මුපචාර සමාදිවා තස්මින් අසති කනික සමාධිවා කියර කියනෙන. එක් උපචාර සමාධියක. එතන ඇති වෙන ෂනික සමාධයක් මුල්කරගෙනයි විදර්ශක භාවනා කරන යෝගාවචරය, මේ අපි කියලදින භාවනාව කරන යෝගාවච්චරය භාවනා කළ යුත්තේ. පංගත්න මෙතැනෙදි සමහර ධර්මකතික ස්ථවීරයන් වහන්සේලා භික්‍ෂූන් වහන්සේලා ධර්ම දේශනා කරන අවස්ථාවන් වලදි කියනවා, විදර්ශනා භාවනාවට හෝ මාර්ගඵල අවබෝධයටමි සමාධිය අවශ්‍ය නෑ කියලා. මේක පංගත්නී පාලිය හෝ අට්ටකතාවත් එක්ක, ගැලපීමක් තියෙන් ධර්මකතාවක් නෙමි. මොකද තිවිදං සමාධීින් පූරේති කණික සමාධීින් උපචාර සමාධීින් අපපනා සමාධින්ති කියල අර්ථකතාවත් කියල තියෙන නිසා සමත පූරවාංගම උපස්සකයා වෙනම හෝ වේවා. කෙසේ නමුත් විදර්ශනායානිකයන්නම් ෂනික සමාධී උපචාර සමාධිකන දෙකෙන් එකක් පාදක කරගෙන මයි විදසුන් වඩල මාර්ගපළොපදවාගෙන නිවන්ඩින් ඕනි සමත්‍යයානිකේ උපචාර සමාධී අර්පනා සමාධී උපදවාගෙන ඒක පාදක කරගෙන නිවදකීම කියනක සෙද්ද කරන්න පුළුවන්. එතකොට පිඟත්න්නේ දැන් මෙමත් යන දෙමෙ ත වැෑරුම් සමාධියමොක්ද කල හවාගන්න පෙෙතැදිෙම තුනක්තිවන්නේ පචාර සමාදී ර්පනා සමා කනික සමාදිය කියලා මේකින් අර්පණනා සමාධිය කියන්නේෙ ධ්‍යානයක කියනෙක ඔයිප පංඟ තුල දන්න පචාර සමාධියක කියන්නේ නෙත්. ධ්‍යානියකට ආසන්නව පවතින භූමියන ධ්‍යානයට පත්වෙලාන්න නැති නමුත් ්‍යානට ආසන්නවෝම පවතින සිතේ සභාවයට කියන නමක්. කනික සමාධිය කල කියන්නේ මොකක්ද දැම්මි විදර්ශනා ඥානී පිණිස උත්සහවඩන යෝගාවචරයා පිහිතමුකෝ, ඔපචාර සමාධියකුත් නැතුව, අර්පනා සමාධිය කුත් නැතුව, කෙනෙක් භාවනා කරගෙන යනවා. දැම් යාමි විර්ශනා ඥාන පිස උත්හ කරගෙන කරගෙන යද්දීම යෝගයාට ඇතිවෙනවා. ස්්‍රද්ධා වීරයේ සති සමාධී ප්‍රඥා කියන, න්ද්‍රිය ධර්මයන් සමසමවද වනුවෙන කොට? ක්‍රමේණයාගේ විදර්ශනාව මූකුරා යනවා. එහම මූකරායන විදර්ශනාවෙන් පිරිසිදු වේගෙන එන චිත්තය නාම රෝප ධර්මයන් අරමුණු කොටගෙන පවතින චිත්තේකාග්‍රථාවය එකන් අර. බාහිර අරමුණුවලින් වෙංවෙලා නාමරූප ධර්මයන් අවබෝධ කරගෙන අරමුණු කරගෙන යම් එකඟපතාවයක් පවතිනුවන්නම් අන්නේ එකඟ තාවේත්‍ර කියනවා කනික්ක සමාධිය කියලා. හරිනෙ. තින් මේ හිමං සැරේ ඔපංග තුළ දැකයාගෙන මතකතියාගෙන ලියාකයාගෙන ඉන්න. ඉතින් මේ සමාධයක් වර්ධනය කරගන්න ඔබට පුළුවන් ඔබ දැනට භාවිත කරන්න පරිහරණය කරන භාාවනාව මේකට උපයෝගී කරගන්නදැන් අපිදන්න. ොඩක් ෞ්ධ පිංවතුන් නිර්වාණී ලක්ක කරගෙන විද භාවනාවන් කරනඕන ආනාාපාන සතිය වේවා මෛත්‍රිය වේවා බුද්ධානුස්සතිය වේවා. ඊළඟට මරණ සතිය වේවා කසිහින භාවනාවක් වේවා වෙනත් භාවනාවක් වේවා කුමක් හෝ භාවනාවකින් හරියට උපචාර සමාධිය කියන්න මොකද කියෙලා හොයාගන්න. උපචාර සමාධය කියන්නේ මගේ පින්ගත්නී මට මේක කියල දෙන්න වෙනම දවසක භාවනාවක් අපි ගමුූ? මකද මේ සමාධි භාවනාවන් ගැන කියල දෙන අවස්ථාවක තමයි උද්ගහ නිමිත්ත කියන්නේ මොකක්ද? පටිභාගනිමිත්ත කියන්න මොකක්ද? ඇහිළඟට පරිකර්ම නිමිත්ත කියන්න මොකද? උපාර සමාධිය කියන්නේ මොකක්දධර්පනාමට්ටමක් කියල කියන්නේ මොකද කියෙක විස්තර කරලා දෙන්න වෙන්නේ. ඊට අමතර විශුද්ධ මාර්ගගේ ග්‍රන්තරගෙන බැලුවොත් මේ වගෙන මේ ඔක්කෝම සංසිදධිය පැහැදිි කරලා විස්තරලා විග්‍රහ කරල දීලා තියෙනවා. තිය ඔයි පිංතුලට පුළුවන් කෙසේනමුත් අපි කලින් දේශනා කරපු ධර්මදේශනා තියෙනවා එකඒ කසීන භාවනාවන් නොස්සේ විවිධආනාපාන මරණ සතිවැනි භාවනාවන්. ඔස්සේ ඒ හොය අන්තර්ජාලේ හරි. ඒව ශ්‍රවණය කරලම සමාධිමය තත්ත්වයක් ඇතිකරගන්න කොහොමඳති කිය එක කල්පනා කරගන්න. මේ ධර්මදේශාව සිද්ධ කරන්නේ උපාර සමාධිය හ වර්පනා සමාධිය පාදක කරගෙන යන දර්ශනාවක් කියලා කරල නෙමෙයි. එක්ක එල්ලේම විදර්ශනා භාවනාවන් සිද්ධ කරමින්. කෙස් ලොම්්නිය දත් සම්මස් නහර ඇට ඇටමිදුලුවාදී දේවල්. එක එල්ලේම විදර්ශනා කරගෙන යන අතරතුර උපදින. කනිික් සමාධීෙන් ශ්‍රද්ධාවීරය සති සමාධී ප්‍රඥා කියෙන් ඉන්ද්‍රී ධර්මයන්ගේ වර්ධිත භාාවීන් ලබන. නික්ක සමාධිය උපයෝගී කරගෙන ඒ අනික සමාධියයේ පාදක කරගෙන විදර්ශනා ඥානයන් අනවබෝධ කරවීමට යන්න ධර්මදේශනා මාලාවක් නිසා ඒආකාරයෙන් ධර්මදේශනාවන් මෙ ධර්මකාරණාවන් වඩන්නට හෙත්වල දරාගෙන ඔයි පංහ තුල මතකතියාගන්න ඔයි පංහ තුළ විසිහ අහන්ඩෝනි දරන්ඩෝනි ධාරණය කරගන්න ඕනි ධර්මකාරණා රාශියක් මේ ධර්මදේශනා මාලාව ඇතුළේ තියන බවත් මේ ධර්මදේශනා මාලාව මගේ පින්වත්නී විශේෂයෙන්ම අපි පටන්ගත්දි ඔබට කිව යුතු කාරණ කකිහිපයකුත් තියනවා. ද මේ අත දවස මේ විදර්ශනක භාවනාවට අවශ්‍ය කරන කාරණ කියන්න වෙලාවක් නෙමේ. මේකට වඩන්න අවශ්‍ය කරන ඔබ පලවෙනිියටම ඔබේ ගෙදර බොහොම හුද කලා පරිසරයක් ඇති කරගන්න. තේරුණාද මේ හුද කලා පරිසය ඔබට පුළුවන් පින්වත්න්නේී ගෙදර ඇත්තන්ට කියන්න හවස හයට පහනතියනවනම් පුතේ පැයක් නැත්තං විනාඩි පනහක් විනාඩි හතලිස් පාක් ගෙදර කටිය සද නැතු ඉන්න කියලා. අතාත්තට කියන්න අම්මට කියන්න මන් මේ වෙලාේ භාවනා කරනෝ මට මේ වෙලා මන් දවස තිස්සේ මුඹල වෙනුවෙන් හන්සි වෙන නිසා. දවස තිස්සේ මුල වෙනෙන් හෙස වෙන නිසා මුළු දවස මුඹල වෙනුවෙන් කැප කරන්න නිසා උඹලට මං වෙනුවෙන් මේ විනාඩි හතලස්පා දෙන්නම වෙනවා. කියල මේ විනාඩි හතරරිස්පා බලහක්කාරකමක් කරලා ගන්න. අරගෙන් ඉවරවෙලා හැබෙක් දුන්නැත්තම් මොකද කරන්නඕන්. දුන්නැත්තං? සතිකට විතර යන්න පිගන්නේ කොයියරි ආරන්නේෙකට. එත්තකොට දැන් ඔගොලුමට දුන්නේනෑනේ දුන්න ඇැති නිසා ම මට මගහරිච්ච ික කව කරගෙන එන්න. මම ආර්‍ය සේනාසනයකට යනවා කියල. ඕගොල ඕනයක් කරගන්න කියලා දමළ ගහල එන්න. පිගත්න්නේ සසර හරිම බයාන්නකයි. ඔය මහත්තයා නෝන දරුවෝ මේ කවරුත් අපිට සංසාරය පිළිසරකට ඉන්නේනෑ. මේ ගොලන්ගින් කිසිම වෙලාවට අප මේමමී. ප්‍රතිෂ්ඨාපනයක් සසර ලැබෙන්නේන කම්මස්වකෝම් හි කම්ම දායාදූ. ම්ම යෝනිී කම්ම බන්දු කම්ම පටිසරනු. ඔබට මේ සසරි යම්කිසි දෙයක් පිළිසරණ පිණස පවතින් වන ඔබ කරගත්තු කරමයක් විතරයි. එනිසා ඔබ විසින් ඔබට යමක් කරගත යුතුමයි. ඒකට ගෙදරින් අවකාශය ලබෙන් නැත්තං. එක සතිියකට ගෙදර අතහරල දාන්න. එක දවස් පාහට ගෙදර අතහරලදාන්න ඒ දස් පහ ඇතුළලත ඒගොල්ල තේරුම් ගැනී? අපේ අම්ම. අපේ තාත්තා? සතියකට ගෙදරින් ගිහාම අපිට හරි පාඩුයි. ඒ නිසා අපේ අම්මට පාවනා කරන පැය? අපේ තාත්තට භාවනා කරන පැය අපි විසින් නිදහස් කරලා දෙන්න ඕනි මේ වෙලාව අපිටීවි වහමු. මේ වෙලාවෙ අපි සිංද වහමු මේ වෙලාව අපි සද්ධනතුව ගදර එමුමයි කියලා ඔබට ගෙදරින්. අවස්ථාව වකාශය හදල දෙයි නිහට පරිසරයක් සොයා ගැනීම ඔබ විසින් මේකට කල්ල යුත්තක් මයි. අනතුරුව හොඳට තමක් පිරිසිදදු සිල්ලත්තෙක් බවට පත්වෙන්න මොකද මේ භාවනාවට සීලයකයෙක මහෝපකාරි. දදුස්සීල යෝගාවචරය විධඋදදුරුවට භාජනය වෙනවා. මේක සත්‍යයක් පිගන්යේ, අමනුශ්‍යව දුරක් වුණත් එන්න පුළුවන්. බියක් එන්න පුළුවන්. මනසවිකෘති වෙලා යන්න පුළුවන්, සමහරක් වෙලාවට. එනිසා කෝකටත්ඔබ පං්ච සේල්ලය හෝ සමාදන් වෙලා, තමන් පිරිසදු සිල්ලඇත්තෙක් බවට පත්වෙන්න. ඊළංඟට සොදුසු විවේකේ ඇතිතැනක වාඩි වෙලා, පොරුෂ පාර්ෂවය කෙනෙක් නං, අරයන්ගේ බැඳගන්න නැත්තං පහසු විදිකට බංකුවක් හරිතෙල්ල ෙකුඩින් ඉඳගන්න, ස්ත්‍රීපක්ෂය කෙනෙක් නං පිින්ත්න්නේ. කිස්සේත්ම මෙගුලන්ට අනුමත කරන්න එනැහැ අර්ධ පරිියන්කගේ බැඳගෙන භාවනා කරන්න කියලා මොකද අර්ධ පරිියන්ගේ බැඳගෙන බැලුවවාහම කොද ික් ඇදවෙලා තමයි භාවට ඉඳ ගැන්නේ ඒ පිගත්න ඔබේ ශරිය සෞඛකයටටත් හොඳ ැතිතවේ සමාධී වැඩීම පිණිසත් බලපායි එනිසා පහසු ආකාරයකින් පහස වාකාරියයකින් ආසනයක් හදාගෙන ඒ පහස වාකාරයෙන් යම් තැනක ඉඳගෙන ඉඳගත්ත තැන ඉඳම් ඔබට භාවනා කරන්න පටන්ගන්න පුළුවන් අද ඉනම් ඔබට සතියක් හෝ දෙකක් තියෙනවා මේ සතිය දෙක කාලය ඇතුළත මෙන්න මෙආකාරීෙන් විවේක තැනකින්දගෙන. යම්කිසි භාවනා කරන්න සුදුසු විදිහකට ආසනය හදාගෙන සීල්ලය පරිපූර්ණ කරගෙන සීලිය සමාදන් වෙලා. ඔබ දන්න භාවනාවකින් ආනාපාන සතිවේවා සමාධයක් වේවා වෙනත් මෛත්‍රී භාවනාවක් වේවා. මේ දන්න යම්ආකාර භාවනාවකින් ඔබේ සිත පිරිසිදු කරගන්න බලන්ද. දවසට පැක් කිහිපයක්ම වි භාවනාවට යොදාගන්න උදේ වරුවගන්න. දරය දේ පාන්දරනැකිින් මගේ පිවත්නී පැයක්වත් අඩුම භාවනා කරන්න රාත්‍රිකාලි නින්ඳට යන්න කලින් පැයක්වත් අඩුම භාවනා කරන්න. මේ අකාරීක් භාවනා කරමින්. ඔබටට ඔබේ සන්තානී පිරිසිදු කරගන්න වැඩපිළිවෙලට එන්න පුළුවන්නං. මේ දරයි භාවන වැඩසටහන් වලට දුවන් ඩොන් හ. යිත් භාවනා කරන්න පන්ති අන්ඩ ඕන්න එහැ. මේ ධර්ම දේශනා මාලාවත් එක්කම ඔබට ඔබේ විදර්ශනාව ඥානය, ඩගන්න මොකදමම්මි ධර්මදශනා මාලා විදිී ඔබට මේක කරන්න පුළුවන් පරිසරය හදලා එක සත්වියකට අපි මොනුවද කරන්න ඕනෙ කියලා විස්තර විග්‍රහ සහිතවමයි කිය දෙන්නේ. කිසිම දවස ඔබේ භාවනාවට උඩින් ධර්මදශනාවර්ගෙනයන්නෙත්න ධර්මදේශනාවට උඩින් භාවවරගෙන යන්නෙත් නැහැ. මේ දෙක්ක සමපාතව එකට තියල් අරගෙන යන්න ධර්ම දේශනා කිහිපයක් තමයි. මෙවර අපි නැත් එෆම් හරහා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දක්ෂනාව හරහා. නිසා පිගත්න ක්‍රමාණු කූලුව භාවනාවට ඉඳගෙන මේ උත්සා කරල බලන්න යම් දරම ගැටලුවක් කාවොත් ඔබ අපිට යොමු කරන්න. අපි එතකොට යම්වෙලාවක මේ ධරම ගැටළුවලට මිනිස්සු නසාතිබෙන ප්‍රශ්න ඇසුරෙන් ැවත ධර්මදශනා සිදු කෙරමින්. ඔබට කුසීත වස්තු හැරපියලා විරිියාරම්භ වස්තු වල යෙදිලා අප්‍රමාදීව මේ භනභාවනා කරන්න අවශ්‍ය අවස්ථාව පදන්නම පාදකය සකස් කරලා දෙන්නම්. තිං අද දවස්සේ කාලවෙේලාවික් මිලා ගිහිල්ල තියෙන නිසා. හාට ධර්මදේශනාව සිද්ධ කරන්නේ නැහැ. විශේෂයෙන් ධර්මදේශනාවට මාතෘකා කළේ අදවසේ සුෂ්ක විදර්ශක භාව ක්‍රමවේදයක් නමුත් අපි කලිනුත් සුෂ්ක විදර්ශක භාවනා ක්‍රමවේදයක් කතා කලාට ඊටත් වඩා සියුමැලිල්ලෙස නාමරෝප අර්ථයන්, ඇසීම් මාත්‍රයම වැටහිෙන ආකාරීෙන් මේ ධර්මදේශනා මාලාාව සිද්ධ කරන්න බලාපොරොත්තුවවෙෙන්. අදට්ට ධර්ම දක්ෂිණාවෙන් සමුගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබ හැමදිනෙක්ටම මේ උතුම් ධර්ම ඥානය, ඇතිකරගන්නට යෙදුණු ධර්මාව බොෝධය ධර්ම ශ්‍රවණී ක්‍රීමිං ලද්ධා වූ කුසලේ, ධර්මය දශනා කිරේමිං ලද්ධා වූ කුසලය. ධර්මය ධානී කිරීමිං ලද්ධ වූ කුසලය ප්‍රාර්ථනීය බෝධියයක් වෙත්නම් පාර්ථනය බෝධියකින් උතුම් නිවනිින් සුවසේම නිවෙන්නට මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් වේවා පාරමී ධම්පිරේවා කියල ප්‍රාර්ථනා කරනවා. අද දවස්සේ මේ උතුම් ධර්මදේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණී කිරීමට අවකාශය සලසා දෙමින් කටයුතු කරන බව සහිපත් කරලා තියෙනවා භාරති ගමගේ මහත්මිය දුශාන්ති ගමගේ මහත්මය මේ සොහොයුරුයන් දෙදනා විසින් අරමුණ වශයෙන් ප්‍රාර්ථනා කරලා තියෙනවා කිරිදිිවැල්ල විදුරභාෂීහි පදිංචි දෙදහස් විස්ස ඔක්තුම්බර් හයවන දින තමන්ගේ හැත්ත දෙවැනි ජන්මදිනය සමරණ A රොබට් ආදරනීය පියානන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් නිදුක් නිරෝගී සවප්‍රාර්ථනා කිරීම දීර්ගාවිෂශ ප්‍රාර්ථනා කිරීමත් WBL කොස්ථා ආදරණීය මෑණියන්ට තමන්ගේ හැත්ත එක්වනි විය පසුවන නිදුක් නරෝගී දිිරිගාශෂ චරජීවනය ප්‍රර්ථනා කිරීම මූලි කරමුණු කරගනිමින් මෙවර අපොස් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ව්‍යස්නා වික්‍රමනායක දියනියයටට ෙත්. පාර්ථනා කරන්න අශිර්වාධ කරන්නඩ බලාපරත්තු වෙන් එ වගේම ඉමන්දිව් වික්‍රමනායක තෙහාරා කරුප්පු සෙන්මිටත් වික්‍රමනායක සහ නෙතාාරා කුරුප්පු යන දෝපුතුන්ගේ ගිනීම් කටයුතු සාර්ථකව කරගෙනයාම සඳහා ප්‍රාර්ථනා කරගෙන සියලු දෙනාගිම නිදුක් නිරෝගී සුවපත්භාාව්‍ය ප්‍රාර්ථනා කරගෙන සිර වික්‍රමනායක හසින්ත කුරුප්පු ස්වාමි දෙපලට සෙත් පාර්ථනා කිරීමත් පොඩිහමිේ ච්‍යයම්ම ඇතුළු පවලේ සියලූම මියගේ ඥාතීන්ට පංගනමෝදන් කිරීමත් ධර්ම දේශකාණන් වහන්සේයට නිදුක් නිරෝගී චරජීවිනි පාර්නා කිරීමත් අරමුණු කරගෙන තමයි මේ භාරතී ගමගේ සහදු ශාන්ති ගමගේ කියන සොහුරයන්දදනා විසින් ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරලා තියෙන්නේ මේ පිංහතුන්ගේ ප්‍රාර්ථනා පරිදි නමින් මිය පරලොව යන්නට යෙදුණ. සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා සංසාර ජීවිත්‍ය සූපත්තේවා ඉක්මන් භවයකති. තුම් නිවනිින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් වේවා පාරමී ධම්පිරේවා කල කවරු ප්‍රාර්ථනාවක් ඇතිකරගන්න. එවගේම නම් සඳහන් කළ සියොලූම දෙනාට දෙමවපියන්ට විශේෂයම් ඒවගේම ධර්ම ශ්‍රවණයියක් කලො බ හැමදිනාට ධර්ම දේශනාවේ දායිකත්වේ රැගෙන කටයුතු කළ පින්ංවතුන්ට මේ සියලෝම ධර්ම දේශනාමය කුසලිය ධර්ම දානමය කුසලිය ධර්ම ශ්‍රවනමය කුසලය ප්‍රාර්ථනීය බොෝධයක් වෙත්නම්. එ ප්‍රාර්ථනීය බෝධියෙන් උතුම් නිවනිින් නිවීයන්නට ඇවැසි සුක පාරමිතාවක් බවට පත්වේවා පාරමී ශක්තියක් වේවා පාරමී දම්පිරේවා උතුම් නිවනිින් නිවේවා කියල කවුරුත් සාදු කියල ප්‍රාර්ථනාවක් ඇති කරගන්න බෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පි ශාක්්‍ය මහිේෂාක්්‍ය සෙලුම දෙවිදේවතාවන් වහන්සේලා මෙපින් අනුමෝ දැන්ව දෙවුලව සැනසෙත්වා දෙවි අන්න ප්‍රාර්ථනය බොෝදියකින් තුම් නිවනිින් නිවේවා මේකු සල්ලේ සඳහා සුක පාරමිතාවක් වේවා අ කියල කවුරුත් ්‍රාර්ථනාවක් ඇතිකරගන්න. දෙවියන්ට පින්හනමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ඨාච්ච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා පං්ඥන්තං අනු මෝදිත්්පා චිරංග්‍රක් කන්තුසාසනං ආකා සට්టා්චබුම්මට්ඨාදේවානාගා මහිද්දිිකා ප්ഞන්තං අනුමෝදිත්වා චිරංග්‍රකන්තු දේසනං තාකා සට්టාච්චබුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා ප්ഞන්ත අනුමෝදිත්වා චිරංග්‍රකන්තුමංපරන්ති හැමදිനෙක්ටම சම්மா සම්බුදු சரணයි.